සුභ උදෑසනක් මගේ දයාබර සහෝදර සහෝදරියනි. මේ ලස්සන උදෑසන ඔබට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත වූ නාමෙන් ආචාර කරමි. අද උදෑසනත් දෙවියන් වහන්සේගේ වචනේ අපට එපිස පොතේ 6 පරිච්ඡේදයේ 6 පදයෙන් සඳහන් කරන දෙමයයි. මනුෂ්‍යයන් සතුටු කරන්නන් මෙන් පෙනීමට වැඩ නොකොට ක්‍රිස්තුස් වහන්සේගේ දාසයන් මෙන් සිතින් දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්න. අද උදෑසන අපි මෙනෙහි කරන මේ වචනේ පාවුල්තුමා ලෝකේ ජීවත් වෙන දාසයන්ට තමන්ගේ ස්වාමීවරුන්ට අවංක කමින්ද කැපවීමෙන්ද සේවය කරන ආකාරයේ පැහැදිලි කරනවා. අද උදෑසන අපි ඉගෙන ගන්න වැදගත්ම දේ මෙයයි. අපි කරන ඕනම වෘත්තියක් දෙවියන් වහන්සේටයි කරන්නේ. ඒ නිසා අපේ ස්වාමීවරුන් අපිව දැක්කත් නැතත් දෙවියන් වහන්සේට ඇප කැප වී අපි සේවය කරන්න අවශ්‍යයි. මිනිසුන්ගේ කැමැත්ත දිනා ගන්න ලෙස නෙවෙයි ස්වාමින් වහන්සේට ඇප කැප වී සේවය කරන්නත් උන්වහන්සේගේ නාමයට ගෞරවයක් ගේන ලෙස අපි සේවය කරන්න අවශ්‍යයි. එක වතාවක් පත්තර වාර්තාකරුවෙක් වැඩපොළකට ගොස් මනුෂ්‍යයන් 3 ඒගොල්ලෝ සම්බන්ධ වී ඇති වෘත්තිය ගැන ප්‍රශ්න කළා. පළවෙනි කෙනාගෙන් ඔබ මොකද්ද කරන්නේ කියා අසපු මොහොතේදී මම තාර මිශ්‍රණේ කරනවා කියා ඔහු ප්‍රකාශ කරා. දෙවෙනි කෙනා මම මේ විශාලතම ගල් බිත්තිය බඳින්න උදව් කරනවා කියා ප්‍රකාශ කරා. නමුත් තුන්වෙනියා මම දෙවියන් වහන්සේට ගෞරවයක් ගේන පිණිස මේ අලංකාර මාලිගාව ගොඩනගමින් සිටිනවා කියා උත්තර දුන්නා. අද බොහෝ දෙනෙක් වැඩ කරන්නේ සල්ලි හම්බු කරන්ටත් සාර්ථක වෙන්ටත් දේපල වැඩි දියුණු කරන්ටත්. නමුත් කිතුනුවන් හැටියට අපේ එකම පරමාර්ථේ දෙවියන් වහන්සේගේ රාජ්‍යයයි. අපි කරන හැම සේවයක්ම උන්වහන්සේට ගෞරවයක් ගේන ලෙස කරන්ට යුතුයි. ඇත්ත වශයෙන්ම සත්‍යමයයි. අපි යෙදෙන වැඩ රාජකාරියේ සදාකාලික වටිනාකමත් ප්‍රතිඵලයත් රඳා පවතින්නේ අපි නිෂ්පාදනය කරන භාණ්ඩය හෝ සේවය හෝ මත නොවේ. ක්‍රියාව තුලිනි අපිට බාර දී තිබෙන හැම කාර්යයක්ම අපි ස්වාමින් වහන්සේට විශ්වාසවන්තව උන් වහන්සේගේ නාමයට ගෞරවයක් ගේන පිණිස කරන්ට යුතුයි. එපිස 6:6 අද උදෑසන සෑම ගෝලේකුටම දෙන උපදේශමයයි. ස්වාමින් වහන්සේ අපිට බාර දී තිබෙන හැම වගකීමක්ම අපි අවංක කමින් ස්වාමින් වහන්සේට මෙහෙයක් හැටියට කරන්ට යුතුයි. අපේ හදවත දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්ට යොමු කරන හැම මොහොතකදීම ස්වාමින් වහන්සේට ප්‍රසන්න ලෙස හැසිරෙන දේවදරුවන් වෙනවා. අපි දැන් යාඥා කරමු. අබ්බා පියාණනි, මම කරන කියන හැම දෙයක්ම ඔබේ රාජ්‍ය උදෙසා කරන්නේ කියන අවබෝධයත් සමග ක්‍රියා කරන්නට මට කරුණාව දෙනු මැනව. අවංකකමින් සේවය කරන්නට ශක්තිය දෙනු මැනව. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. ශලෝම්. මරණාතා.